සල්ෆයිට් අයනේ හැඩයට නියත වශයෙන්ම වෙනස් හැඩයක් දක්වන අණුව හෝ අයනය. සල්ෆයිට් අයනේ මධ්‍ය පරමාණුව සල්ෆ, ඔක්සිජන් පරමාණු තුනක් තියෙනවා. ඍණාරෝපණ දෙකක් තියෙනවා. ඍණාරෝපණය දරන්නේ විද්‍යුත්නතා වැඩි පරමාණු. ඒතර සල්ෆ සහ ඔක්සිජන් සැලකුවොත් විද්‍යුත්නතා වැඩි පරමාණු වෙන්නේ ඔක්සිජන්. ඒතර ඔක්සිජන් පරමාණු තමයි ඍණාරෝපණ දරන්නේ. ඍණාරෝපණ දෙක ඔක්සිජන් පරමාණු දෙකකින් දරනවා. ඒතර ඍණාරෝපණය දරන ඔක්සිජන් පරමාණු සල්ෆ පරමාණු සමග බන්ධන එක බැගින් හදනවා. අනෙක් ඔක්සිජන් පරමාණු සල්ෆ පරමාණු සමග ද්විත්ව බන්ධනයක් හදනවා. ඔක්සිජන් 16 වෙනි කාණ්ඩයේ මූලද්‍රව්‍යයක් හින්දා ඔක්සිජන් පරමාණුක සංඛ්‍යා ඉලෙක්ට්‍රෝන 6ක් තියෙන්න ඕනේ. ඒතර බන්ධන හදන එක ඉලෙක්ට්‍රෝනයක් වැයවලා තියෙනවා. ඉතිරි වෙන්න ඕනේ ඉලෙක්ට්‍රෝන 5ක්. ඍණාරෝපණයට එක ඉලෙක්ට්‍රෝනයක්. ඒ විදිහමයි මේ ඔක්සිජන් පරමාණු. මේ ඔක්සිජන් පරමාණුවේ සංවිතා ඉලෙක්ට්‍රෝන 6ක් තියෙනවා. බන්ධන හදන ඉලෙක්ට්‍රෝන 2ක් වැය වුණාම ඉතිරි වෙන්න ඕනේ ඉලෙක්ට්‍රෝන 4ක්. සල්ෆ 16 වෙනි කාණ්ඩයේ මූලද්‍රව්‍යයක්. ඒ හින්දා සල්ෆ පරමාණුක සංවිතා ඉලෙක්ට්‍රෝන 6ක් තියෙනවා. බන්ධන හදන්න ඉලෙක්ට්‍රෝන 4ක් වැයවලා තියෙනවා. ඒතකොට ඉතුරු වෙන්න ඕනේ ඉලෙක්ට්‍රෝන 2ක්. සල්ෆයිට් අයනේ මධ්‍ය සල්ෆ පරමාණුව ගැන කල්පනා කරන්න පුළුවන්. සල්ෆ ඔක්සිජන් සිග්මා බන්ධනයක්. තනි බන්ධනයක් නේ. ඒතකොට සිග්මා බන්ධන. සල්ෆ ඔක්සිජන් තනි බන්ධනයක්. ඒ කියන්නේ සිග්මා බන්ධනය. සල්ෆ ඔක්සිජන් ද්විත්ව බන්ධනයක්. ඒ කියන්නේ සිග්මා බන්ධනයයි පයි බන්ධනය. හරි. ඒක සරි ඉලෙක්ට්‍රෝන යුගලක් තියෙනවා. ඒතකොට සල්ෆ පරමාණුව සිග්මා බන්ධන තුනක් හදලා තියෙනවා. ඒක සරි ඉලෙක්ට්‍රෝන යුගලක් තියෙනවා. විකර්ෂක කාණ්ඩ හතරක් අවකාශයේ පැතිරෙන චතුස්තලියව බන්ධන ඉලෙක්ට්‍රෝන යුගල තුනයි තියෙන්නේ. හරි. ඒතකොට එක ඉලෙක්ට්‍රෝන යුගලක් ඒක සරි. ඒතර අණුවේ හැඩය වෙන්නේ පිරමිඩාකාරය. ඒතර සල්ෆයිට් අයනේ හැඩය පිරමිඩාකාරය. ඒතර අපි කරන්න ඕනේ මේ දීලා තියෙන අණු සහ අයනවල හැඩ නිර්ණය කරලා පිරමිඩාකාර නොවන හැඩයක් තියෙන්නේ කොකටද කියලා තීරණය කරන්න ඕනේ. ඒතර ක්ලෝරේට් අයනේ මධ්‍ය පරමාණුව ක්ලෝරීන්, බාහිර පරමාණු ඔක්සිජන්. ඔක්සිජන් පරමාණු තුනක් තියෙනවා. ඍණාරෝපණ එකක් තියෙනවා. ඒතර ඍණාරෝපණය දරන්නේ ඔක්සිජන් පරමාණු. ඒ ඍණාරෝපණය දරන ඔක්සිජන් පරමාණු ක්ලෝරීන් එක්ක හදන එක බන්ධනයයි අනික ඔක්සිජන් පරමාණු බන්ධන දෙක ගානේ හදනවා. එතකොට ඔක්සිජන් 16 වෙනි කාණ්ඩයේ මූලද්‍රව්‍යයක් හින්දා ඔක්සිජන් පරමාණුක සංවිතා ඉලෙක්ට්‍රෝන 6ක් තියෙනවානේ. බන්ධන හදන ඉලෙක්ට්‍රෝන 2ක් වැය වුණාම ඉතිරි වෙන්න ඕනේ ඉලෙක්ට්‍රෝන 4ක්. මේ ඔක්සිජන් පරමාණුවත් ඒ විදිහයි. මේ ඔක්සිජන් පරමාණුවේ සංවිතා ඉලෙක්ට්‍රෝන 6ක් තියෙනවානේ. බන්ධන හදන එක ඉලෙක්ට්‍රෝනයක් වැය වුණාම ඉතිරි වෙන්න ඕනේ ඉලෙක්ට්‍රෝන 5ක්. ඍණාරෝපණයක් කියන්නේ වැඩියෙන් ඉලෙක්ට්‍රෝනයක් තියෙනවා බාහිරින් ලැබුණු. ක්ලෝරීන් 17 වෙනි කාණ්ඩයේ මූලද්‍රව්‍යයක්. ඒ නිසා ක්ලෝරීන් පරමාණුක සංවිතා ඉලෙක්ට්‍රෝන 7ක් තියෙනවා. බන්ධන 5ක් හදන ඉලෙක්ට්‍රෝන 5ක් වැය වෙනවා. එහෙනම් ඉතිරි වෙනවා ඉලෙක්ට්‍රෝන 2ක්. ක්ලෝරීන් ඔක්සිජන් ද්විත්ව බන්ධනයක් කියන්නේ එක බන්ධනයක් සිග්මා බන්ධනයක් අනික් බන්ධනය පයි බන්ධනයක්. ක්ලෝරීන් ඔක්සිජන් ද්විත්ව බන්ධනයක් කියන්නේ එක බන්ධනයක් සිග්මා බන්ධනයක් අනික් බන්ධනය පයි බන්ධනයක්. ක්ලෝරීන් ඔක්සිජන් තනි බන්ධනයක් කියන්නේ එක සිග්මා බන්ධනයක්. ඒතර ක්ලෝරීන් පරමාණුව සිග්මා බන්ධන තුනක් හදලා තියෙනවා. ඊට අමතරව එක සරි ඉලෙක්ට්‍රෝන යුගලක් තියෙනවා. ඒතර ඔක්කොම විකර්ෂක කාණ්ඩ හතරක් තියෙනවා. විකර්ෂක කාණ්ඩ හතරක් අවකාශයේ පැතිරෙන්නේ චතුස්තලියව බන්ධන ඉලෙක්ට්‍රෝන යුගල තුනක් තියෙන නිසා අණුවේ හැඩය පිරමිඩාකාර වෙනවා. ඒතර ක්ලෝරේට් අයනේ හැඩයත් පිරමිඩාකාරයි. PCl දිවන මධ්‍ය පරමාණු ෆොස්ෆරස් බාහිර ක්ලෝරීන් පරමාණු 3යි. ක්ලෝරීන් පරමාණු ෆොස්ෆරස් සමග එක බන්ධනය ගානේ හදන්නේ. ක්ලෝරීන් 17 වෙනි කාණ්ඩයේ මූලද්‍රව්‍යයක් හින්දා ක්ලෝරීන් පරමාණුක සංවිතා ඉලෙක්ට්‍රෝන 7ක් තියෙන්න ඕනේ. බන්ධන හදන්න එක ඉලෙක්ට්‍රෝනයක් වැය වුණාම ඉතිරි වෙන්න ඕනේ ඉලෙක්ට්‍රෝන 6ක්. ඒ ඉතිරි ක්ලෝරීන් පරමාණු දෙකත් ඒ විදිහමයි. ෆොස්ෆරස් 15 වෙනි කාණ්ඩයේ මූලද්‍රව්‍යයක්. ඒ නිසා ෆොස්ෆරස් පරමාණුක සංවිතා ඉලෙක්ට්‍රෝන 5ක් තියෙන්න ඕනේ. බන්ධන හදන්න ඉලෙක්ට්‍රෝන 3ක් වැය වුණාම ඉතිරි වෙන්න ඕනේ ඉලෙක්ට්‍රෝන 2ක්. එතකොට ෆොස්ෆරස් පරමාණුව බන්ධන තුනක් හදලා තියෙනවා. ඒක සරි ඉලෙක්ට්‍රෝන යුගලක් තියෙනවා. ඒතර ඔක්කොම විකර්ෂක කාණ්ඩ හතරක් තියෙන්න ඕනේ. විකර්ෂක කාණ්ඩ හතරක් අවකාශයේ පැතිරෙන්නේ චතුස්තලියව බන්ධන ඉලෙක්ට්‍රෝන යුගල තුනයි තියෙන්නේ. ඒතර අණුවේ හැඩය පිරමිඩාකාරයි. PCl3 අණුවත් පිරමිඩාකාර හැඩයක් තියෙනවා. SOCl2 වල මධ්‍ය පරමාණුව සල්ෆ, බාහිර ක්ලෝරීන් පරමාණු දෙකක් සහ ඔක්සිජන් පරමාණුවක් තියෙනවා. ඔක්සිජන් පරමාණු සල්ෆ පරමාණු සමග ද්විත්ව බන්ධනයක් හදනවා. ක්ලෝරීන් පරමාණු එක බන්ධනය ගානේ හදනවා. ක්ලෝරීන් 17 වෙනි කාණ්ඩයේ මූලද්‍රව්‍යයක් හින්දා ක්ලෝරීන් පරමාණුක සංවිතා ඉලෙක්ට්‍රෝන 7ක් තියෙන්න ඕනේ. බන්ධන හදන්න එක ඉලෙක්ට්‍රෝනයක් වැය වුණාම ඉතිරි වෙන්න ඕනේ ඉලෙක්ට්‍රෝන 6ක්. මේ ක්ලෝරීන් පරමාණුවත් එහෙමයි. ඔක්සිජන් 16 වෙනි කාණ්ඩයේ මූලද්‍රව්‍යයක් හින්දා ඔක්සිජන් පරමාණුක සංවිතා ඉලෙක්ට්‍රෝන 6ක් තියෙන්න ඕනේ. බන්ධන හදන්න ඉලෙක්ට්‍රෝන 2ක් වැය වුණාම ඉතිරි වෙන්න ඕනේ ඉලෙක්ට්‍රෝන 4ක්. සල්ෆ 16 වෙනි කාණ්ඩයේ මූලද්‍රව්‍යයක් සල්ෆ පරමාණුක සංවිතා ඉලෙක්ට්‍රෝන 6ක් තියෙන්න ඕනේ. බන්ධන හදන්න ඉලෙක්ට්‍රෝන 4ක් වැයවිලා තියෙනවා. එහෙනම් ඉතිරි වෙන්න ඕනේ ඉලෙක්ට්‍රෝන 2ක්. ක්ලෝරීන් සල්ෆ තනි බන්ධනයක්, ඒ කියන්නේ සිග්මා බන්ධනයක්. ක්ලෝරීන් සල්ෆ තනි බන්ධනයක්, සිග්මා බන්ධනයක්. සල්ෆ ඔක්සිජන් ද්විත්ව බන්ධනයක්, ඒ කියන්නේ එක බන්ධනයක් සිග්මා බන්ධනයක්, එක බන්ධනයක් පයි බන්ධනයක්. එතකොට සල්ෆ පරමාණුව සිග්මා බන්ධන තුනක් හැදලා තියෙනවා. ඒක සරි ඉලෙක්ට්‍රෝන යුගලක් තියෙනවා. ඒ කියන්නේ සල්ෆ පරමාණු වලට විකර්ෂක කාණ්ඩ හතරක් තියෙනවා. එතකොට විකර්ෂක කාණ්ඩ හතරක් අවකාශයේ පැතිරෙන්නේ චතුස්තලියව බන්ධන ඉලෙක්ට්‍රෝන යුගල තුනක් තියෙනවා. එතකොට අණුවේ හැඩය පිරමිඩාකාරයි. SOCl2 අණුවත් පිරමිඩාකාර හැඩයක් තියෙනවා. හයිඩ්‍රෝනියම් අයනේ මධ්‍ය පරමාණු ඔක්සිජන්, බාහිර හයිඩ්‍රජන් පරමාණු තුනක් තියෙනවා. ඒතර අපි එතනදි හිතන්නේ මෙහෙමයි, ඔක්සිජන් හයිඩ්‍රජන් තනි බන්ධනයක්, ඔක්සිජන් හයිඩ්‍රජන් තනි බන්ධනයක්.
එතකොට එක හයිඩ්‍රජන් පරමාණුවක් H ධනායනයක්. ඒ H ධනායනයක ඔක්සිජන් පරමාණුව දායක බන්ධනයක් හදන්නේ. එතකොට ඔක්සිජන් 16 වෙනි කාණ්ඩයේ මූලද්‍රව්‍යයකින්ද ඔක්සිජන් පරමාණුක සංයුත්ත ඉලෙක්ට්‍රෝන 6ක් තියෙනවා. එතකොට මේ බන්ධනේ හදන්න එක ඉලෙක්ට්‍රෝනයක්, මේ බන්ධනේ හදන්න එක ඉලෙක්ට්‍රෝනයක්, මේ බන්ධනේ හදන්න ඉලෙක්ට්‍රෝන යුගලයක් වැය වෙනවා. එතකොට ඔක්කොම ඉලෙක්ට්‍රෝන 4ක් වැය වෙනවා. එතකොට ඉතිරි වෙන්නේ ඉලෙක්ට්‍රෝන 2යි. එතකොට ඔක්සිජන් හයිඩ්‍රජන් තනි බන්ධනයක්, ඒ කියන්නේ සිග්මා බන්ධනයක්, ඔක්සිජන් හයිඩ්‍රජන් තනි බන්ධනයක්, ඒ කියන්නේ සිග්මා බන්ධනයක්, ඔක්සිජන් හයිඩ්‍රජන් දායක බන්ධනයක්, ඒ කියන්නේ ඒකත් සිග්මා බන්ධනයක් වගේ. එතකොට ඒක සරි ඉලෙක්ට්‍රෝන යුගලක් තියෙන ඔක්සිජන් පරමාණු වලට විකර්ෂක කාණ්ඩ 4ක් තියෙනවා. එතකොට විකර්ෂක කාණ්ඩ 4ක් අවකාශයේ පැතිරෙන්නේ චතුස්තලීයව. බන්ධන ඉලෙක්ට්‍රෝන යුගල තියෙන 3යි. ඒ නිසා අණුවේ හැඩයට එන්නේ පිරමීඩාකාර. හයිඩ්‍රෝනියම් අයනෙත් පිරමීඩාකාර හැඩයක් තියෙනවා. නයිට්‍රේට් අයනේ මධ්‍ය පරමාණුව, නයිට්‍රජන් පරමාණුව, බාහිර ඔක්සිජන් පරමාණු 3ක් තියෙනවා. එතකොට ඍණාරෝපණයක් තියෙනවා. ඍණාරෝපණය දරන්නේ ඔක්සිජන් පරමාණු. එතකොට ඍණාරෝපිත ඔක්සිජන් පරමාණු නයිට්‍රජන් පරමාණු සමග එක බන්ධනයක් හදනවා. අනික ඔක්සිජන් පරමාණු නයිට්‍රජන් පරමාණු සමග ද්විත්ව බන්ධනයක් හදනවා. නයිට්‍රජන් පරමාණුව ඉතිරි ඔක්සිජන් පරමාණු සමග දායක බන්ධනයක් හදන්නේ. එතකොට අපි කියන්නේ නයිට්‍රජන් පරමාණු ඉලෙක්ට්‍රෝනයක් සම්පූර්ණයෙන් ඔක්සිජන් පරමාණුවට සංක්‍රමණය වෙනවා. එතකොට නයිට්‍රජන් පරමාණු ආරෝපණය ධන, ඔක්සිජන් පරමාණු ආරෝපණය ඍණ. එතකොට නයිට්‍රජන් පරමාණුවේ තියෙන ඉලෙක්ට්‍රෝනයයි ඔක්සිජන් පරමාණුවේ තියෙන ඉලෙක්ට්‍රෝනය හින්දා ඒ අතර සහසංයුජ බන්ධනයක් හැදෙනවා. ඒ විදිහට හිතනවා. එතකොට ඔක්සිජන් 16 වෙනි කාණ්ඩයේ මූලද්‍රව්‍යයක් හින්දා ඔක්සිජන් පරමාණුක සංයුත ඉලෙක්ට්‍රෝන 6ක් තියෙන්න ඕනේ. බන්ධන හදන්න ඉලෙක්ට්‍රෝන 2ක් වැය වුණාම ඉතිරි වෙන්න ඕනේ ඉලෙක්ට්‍රෝන 4ක්. ඔක්සිජන් පරමාණු සංයුත ඉලෙක්ට්‍රෝන 6ෙන් බන්ධන හදන්න එක ඉලෙක්ට්‍රෝනයක් වැය වුණාම ඉතිරි වෙන්න ඕනේ ඉලෙක්ට්‍රෝන 5ක්. ඍණ ආරෝපණය, ඒ කියන්නේ බාහිරින් ලැබුණු ඉලෙක්ට්‍රෝනය. ඒ විදිහමයි මේ ඔක්සිජන් පරමාණු නයිට්‍රජන් 15 වෙනි කාණ්ඩයේ මූලද්‍රව්‍යයක්. එතකොට නයිට්‍රජන් පරමාණුක සංයුත ඉලෙක්ට්‍රෝන 5ක් තියෙන්න ඕනේ. ධන ආරෝපණය කියන්නේ එක ඉලෙක්ට්‍රෝනයක් අඩුයි. එතකොට ඉලෙක්ට්‍රෝන 4යි. බන්ධන හදන ඉලෙක්ට්‍රෝන 4ක් වැයලා තියෙනවා. එතකොට නයිට්‍රජන් පරමාණු ඉතිරි ඉලෙක්ට්‍රෝන නැහැ. නයිට්‍රජන් ඔක්සිජන් තනි බන්ධනයක්, ඒ කියන්නේ සිග්මා බන්ධනයක්. නයිට්‍රජන් ඔක්සිජන් තනි බන්ධනයක්, ඒ කියන්නේ සිග්මා බන්ධනයක්. නයිට්‍රජන් ඔක්සිජන් ද්විත්ව බන්ධනයක්, ඒ කියන්නේ සිග්මා බන්ධන 1යි, පයි බන්ධන 1යි. එතකොට නයිට්‍රජන් පරමාණු හදලා තියෙනවා සිග්මා බන්ධන 3ක්. ඒක සරි ඉලෙක්ට්‍රෝන නැහැ. එතකොට අණුවේ හැඩය වෙන්නේ තලීය ත්‍රිකෝණාකාර. එතකොට සල්ෆයිට් අයනේ හැඩයට වඩා වෙලන්ස් හැඩයක් පවතින අයනය වෙන්නේ නයිට්‍රේට් අයනය. එනිසා ප්‍රශ්නේ නිවැරදි පිළිතුර අංක 5.